නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විවිධ ජනකොටස් තුළ පදනම් වෙලා තිබෙන අන්තවාදය තමයි මේ රටේ සිංහල දෙමළ ජනතාවගේ සමගියට තියෙන ප්‍රධානම තර්ජනය. ඒ අන්තවාදයට ඕනේ මේ බෙදීම දීර්ඝකාලීනව පවත්වගෙන යන්න. එමගින් බාහිර රටවලට අපේ රටට ඇතුල්වීම සඳහා මඟ පාදල දෙන්න. අද අපට පේනවා සමහර මැදපෙරදිග කලාපේ රටවල්වල අභ්‍යන්තර අසමගිය ඇති කරලා ඒකින් වාසි අරගෙන තියෙන්නේ කවුද කියලා. ඉතින් මේ රටෙත් මේ ජනකොටස් අතර අසමගිය හදන්නේ වෙනත් බාහිර බලවේග. ඔවුන්ගේ පරමාර්ථය තියෙන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම මිසක් සිංහල හෝ දෙමළ ජනතාවගේ ආවේනික අවශ්‍යතා ඉටු කිරීම නෙවෙයි. ඉතින් මේක මං හිතන්නේ ක්‍රමානුකූලව අලුත් පරම්පරාවන් තේරුම් අරගනිමින් ඉන්නවා. ඒ අන්තවාදී දේශපාලනයේ ක්‍රමානුකූලව උතුරේ ජනතාවත් ප්‍රතික්ෂේප කරමින් තිබෙන බව අපට දැන් දවසින් දවස පේන්න පටන් අරන් තියෙනවා. ඔව්, දැන් පහුගිය ආණ්ඩුව යටතේ සම්බන්ධන් මහත්තයාට ජීවිතාන්තය දක්වා ජීවත් වෙන්න කොළඹ හතෙන් හොඳ නිවසක් හම්බ වුණා. ඒ වගේම කාර්ය මණ්ඩලයක් හම්බ වුණා. ආවතේව කරන්න පිරිසක් හම්බ වුණා. වාහනයක් හම්බ වුණා. හැබැයි දෙමළ ජනතාවගේ එදිනදා ජීවිතයේ මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලට කිසිම විසඳුමක් ලැබිලා නැහැ. ඔහුගේ දරුවන්ට රැකියාව ලැබුණේ, ඔහුගේ දරුවන්ගේ ජීවත් වෙන ප්‍රදේශවල කර්මාන්ත ආරම්භ වුණේ නැහැ. ඒ වෙනුවට සම්බන්ධන් මහත්තයාට ලොකු ගයක් දුන්නා. ඉතින් දෙමළ ප්‍රභූ දේශපාලඥයෝ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කියන එක දඩමීමා කරගනිමින් ඔවුන් බොහොම සුවපහසු ජීවිතයක් ගත කරනවා. ඔවුන් කැමති නැහැ දෙමළ ජනතාව දැනට තිබෙන සමාජ ආර්ථික තත්ත්වයෙන් උඩට එනවාට. ඔවුන්ට ඕනේ තවදුරටත් දෙමළ ජනතාව දැනට ඉන්න දුක්ඛිත තත්ත්වෙම තියාගන්න. අපි කල්පනා කරනවා ආණ්ඩුවක් හැටියට දෙමළ සිංහල මුස්ලිම් ભેදයකින් තොරව ඒ හැම කෙනෙකුගේම ජීවන තත්ත්වය උසස් කළ යුතුයි. ඒ ජීවන තත්ත්වය උසස් කරාම ඔය අන්තවාදී ජාතිවාදී කල්ලිවලට ඔවුන් අදහස් කරන අරමුණු කරා ජනතාව රැගෙන යන්න පහසු වෙන්නේ නැහැ. Breaking.lk.